ඕගොල්ලෝ මගේ තම්බිල් එක දැක්කම බලන්නේ මොකද්ද මං අද මේ කියලා දෙන්නේ කියලා. ෆොටෝ එකක් කතා කරමු කියලා මම මේ අද තම්බිල් එක දැම්මේ. ඒ කියන්නේ ෆ්‍රන්ට් ෆොටෝ එක YouTube එකේ දැම්මේ. ඕගොල්ලන්ට අද ගොඩක් හොඳ ඇප්ලිකේෂන් එකක් රිව්යූ එකක් අරන් ඉන්න තමයි. මේ ඇප්ලිකේෂන් එක හරහා අපිට හැකියාව ලැබෙනවා අපේ ෆොටෝස් අපේම ෆොටෝ එකක් වුණත් කතා කරන විදිහට මේ ඇප්ලිකේෂන් එක හරහා ඇනිමේෂන් එකක් විදිහට වගේ හදන්න. මේක මං කියද්දි ඔයාලට එච්චරම මේක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඔයා ඒ වුණාට මේ ඇප්ලිකේෂන් එක කොයි වගේද කියලා බලන්න. ඔයාට ගොඩක් වැදගත් කියලා විශ්වාස කරනවා මම මේ ඇප්ලිකේෂන් එක. මේක අපිට කෙනෙක්ට විහිළුවක් කරන යාළුවෙක්ට විහිළුවක් කරන වගේ දේකට වුණත් මේක යොදා ගන්න ගොඩක්ම වැදගත් වෙනවා. මේක හරහා අපිට ඕනම ෆොටෝ එකක් අපිට මේකේ තියෙන්නේ ටෙක්ස්ට් එකක් ටයිප් කරලා හරි නැත්නම් අපි කටින් කියන වොයිස් එක හරි මේ ෆොටෝ එක විසින් ඇනිමේෂන් එකක් විදියට, ඒ කියන්නේ ඒ ෆොටෝ එකම කතා කරනවා වගේ කතා කරනවා. මේක ඔයාලට හිතා ගන්නවත් බැරි මේක මෙච්චර හොඳ ඇප්ලිකේෂන් නැද්ද කියලා. මේක ගොඩක්ම සාර්ථකයි. කිසිම කෙනෙක්ට කියන්න බෑ මේක වෙන එක මෙහෙම ඇනිමේෂන් එකක් දාලා කියලා. මේ ඇත්තටම ෆොටෝ එකක් කතා කරනවා වගේ ගොඩක්ම හොඳට මේ ඇප්ලිකේෂන් එකෙන් අපිට මේක බලා ගන්න පුළුවන්. අපි නම් බලමු මේ ඇප්ලිකේෂන් ඉන්ස්ටෝල් කරලා කොයි වගේද මේක කියලා. තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම බලලා ඇතින් රතු පාට සබ්ස්ක්‍රයිබ් බටන් එක උලා සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වුණොත් තමයි ඉස්සරහත් මේ වගේ වීඩියෝස් ඔයාලා ළඟටම ගෙන ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ මේ හැපෙත්නි බෙල් ඇකින් නැ ක්ලික් කරන්න. ඒ වගේ මට කරන උදව්වක් කියලා මේ වීඩියෝ පුළුවන් තරම් ෂෙයා කරන්න ඕගොල්ලෝ මම දන්න නැද උඹ දැනගන්න. අපි නම් බලමු මේ ඇප්ලිකේෂන් එක කොයි වගේද කියලා. මුලින්ම ප්ලේ ස්ටෝර් එක ගිහලා ස්පීක් පික් කියලා මේ විදිහට සර්ච් කරගන්න. සර්ච් කරගත්තාම අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට මේ ඇප්ලිකේෂන් එක මම මේක ඉන්ස්ටෝල් කරලා තියෙනවා. ඔයා මේක ඉන්ස්ටෝල් කරගෙන මෙතනින් ඕපන් කරගන්න ඔයාලට පුළුවන්. මේ ඇප්ලිකේෂන් එකේ රේටින් අතින් ගත්තත් ගොඩක්ම ඉහළ මට්ටමක තියෙනවා. මේ ඇප්ලිකේෂන් එක ගොඩක් ඩවුන්ලෝඩ් වුණත් අපිට බලා ගන්න පුළුවන්. මේ ඇප්ලිකේෂන් මම මුලින් කෝගේ ස්පීක් පික් කියලා සර්ච් කරගුවම මේ විදිහට උඩින්ම බලා ගන්න පුළුවන් නිල් පාට පසුබිමක වගේ තියෙන්නේ. මේක මෙතනින් ඉන්ස්ටෝල් කරලා ඕපන් කරගන්න. ඕපන් කරගත්ත ගමන් ඔයාගෙන් ඇක්සස් ඉල්ලනවා. ඔයා මේ ඇක්සස් ලබා දෙන්න මේ ඇප්ලිකේෂන් එකට. ඊට පස්සේ ඔයා මෙතනින් තියෙනවා මුලින්ම අපිට කියවන්න ඕනේ වචනේ, ඒ කියන්නේ මේ ෆොටෝ එකට කියන්න ඕනේ වචනේ ටයිප් කරන්න මෙතන. මම දැන් මෙහෙම ටයිප් කරලා මෙතනින් ප්ලේ කරනවා. ප්ලේ කරලා බලන්න මේ වචනේ කියවනවද කියලා. ඊට පස්සේ ඇඩ් ෆොටෝ කියලා තියෙනවා යට ඔප්ෂන් එක. ඒක උඩවා ක්ලික් කරගන්න. ක්ලික් කරගත්ත ගමන් ඔයාගේ ගැලරියට සහ නැත්තම් මේකෙම තියෙනවා ඉන්බිල්ට් ෆොටෝ. ඒවට තමයි මේ කියන්නේ. මේකේ පොඩි දුර්වලතාවය මම දකිනවා මේක ඇඩ්ස් ප්ලේ වෙන ඒත් ඒක එච්චරම ලොකු හානියක් නෙවෙයි. අපිට මෙතනින් ආය ඇඩ් ෆොටෝ කියනකොට ක්ලික් කරාම අපිට බලා ගන්න පුළුවන් අපේ ගැලරියේ තියෙන ෆොටෝස් සහ මේකේ ඉන්බිල්ට් එන ෆොටෝස්. දැන් මම මේකේ ක්ලික් කරගත්තාට පස්සේ මේක ගැලරියට යනවා අපිට බලා ගන්න පුළුවන්. ගැලරියට යන කලින් මේකේ මුලින්ම ඉන්බිල්ට් තියෙන ඇප්ලිකේෂන් පෙන්වනවා. මේ පෙන්වන්නේ මේකේ ඉන්බිල්ට් තියෙන ෆේස්. මෙතන ෆේස් පහක් අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ තමයි අපේ ගැලරියට මේක යන්නේ. මම දැන් මෙතින් ඉන්බිල්ට් තියෙන එකක් තෝරගන්නවා. බලා ගන්න පුළුවන් මේක ඇස්පිල්ලන් හිටන් ගහනවා. මේක මම ටයිප් කරපු වචනේ කියවනවා වට බලා ගන්න පුළුවන්. සවුන්ඩ් එක නම් ඇහෙන්නේ නැතුව ඇති. ඊට පස්සේ අපිට මේ විදියට අපේ ගැලරියේ තියෙන ෆොටෝස් වල යන්න ඕන. මේක කට් කරලා පල්ලෙහා තියෙන ගැලරි කියලා එන්න ඒකට ක්ලික් කරාම අපේ තියෙන ගැලරි ෆොටෝස් වලට යනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා කැමති ෆොටෝ එකක් මෙතනින් සිලෙක්ට් කරගන්න. සිලෙක්ට් කරගත්තාම මේක ප්‍රොසෙස් වෙනවා අපිට බලා ගන්න පුළුවන්. මෙහෙම ප්‍රොසෙස් වුණාම මේ ෆොටෝ එක අපිට බලා ගන්න පුළුවන්. දැන් මේක මෙතන නිකම්ම ඇස්පිල්ලන් ගහනවා. මෙතන පල්ලෙහා තියෙන ප්ලේ කියන එක උඩ ක්ලික් කරාම අපි කියපු වචනේ මෙතන කියනවා බලා ගන්න පුළුවන්. අපි ටයිප් කරපු වචනේ මෙතන කියනවා බලා ගන්න පුළුවන්. ඒ වගේ මේක හරිම පහසුයි. පල්ලෙහා තියෙන සේව් කියන උඩ ක්ලික් කරලා සේව් කරලා ෂෙයා කියන බටන් එකෙන් ෂෙයා කරන්න අපිට හැකියාව. මේ ඇප්ලිකේෂන් අපේ වචනිකුත් පට්ටම ආදල්ලයක් ගන්න පුළුවන් කියන තමයි මට නම් කියන්න තියෙන්නේ. මේ වීඩියෝ ලැබුණ ඔයගොල්ලෝ ගොඩක් ස්තුතියි. තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම පල්ලෙහා තියෙන රතු පාට සබ්ස්ක්‍රයිබ් බටන් එක උලා සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේ මේ හැපෙත් තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරන්න. මේ ක්ලික් කරොත් තමයි ඉස්සරහට අපි දාන වීඩියෝස් වල නොටිෆිකේෂන් ඔක් ගාවටම ගෙනියන්න පුළුවන් වෙන්නේ. අපි RS පාගේ අපි නම් තවත් මේ වීඩියෝ මේ වගේ වීඩියෝකින් හැම වෙලකම ඔයගොල්ලන්ට සුබ දවසක්.